ඉතිං යාලුවනේ ඔයාලට කොහොමද ඔයාල හොඳින් ඇති කියලා මම හිතනවා. අද මමෝයාලට කරන වීටියෝ එක මම කලින් නොකරපු ටිකක් වෙනස් විදිඒකා. ඉතින් මේ වීඩියව එක අවසන්වැෙනකම නරඹන්න ඔයාට ආරාධනා කරනවා ඉති වැඩිකතා නැතුව අපි යමු වීඩියෝ එකට ඉතිං යාලුවනේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍යිය කියන්නේ බාල මහළු හැමවයස් පරතරයකම මිනිසු ආදරයෙන් අරඹපු ්ලස්සන ටෙලිනාට්‍යයා ොකද ටෙලිනාට්‍ය ආරම්භයේද ලස්සනම ලසන කතා තේමාවක් ලියවිලා තිබුණක්. මේ දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය වටා ලංකාවේ සහ ලෝකයේ ගොඩක් ලොකු ප්‍රේක්ෂකීම් ප්‍රමාණයක් එකතු වෙන්න පටන්ගන්නේ ඔය අත්තරේද. ඉතිං කතාව තවටිකක් දික්කරන්න අපේ භාෂාවෙන් කියනව නම් කතාව ඇදගෙන යන්න තීරණය වෙනවා. ඉතින් මේ තීරණයට ක්‍රබලම පහරක් එල්ල වෙන්නේ කතාව රවී හෙමත් නැත් නම්, බිමල් ජයයිකොඩි මහතා මේ ටෙරි නාට්‍යය හැරයාමත් එක්ක. එතුමගේ රංගන ඉතිහාසේ දිහා බැලුවම අපිට පේන දෙයක් තමයි එයා රඟපාපු හැම චරිතයක්ම වගේ සමාජයට යමක් දෙන්න උත්සාහකරපු චරිත. දෙවැනි ඉනිම නාට්‍යේ කොටස් ගණන වැඩිවීමත් සමඟ තවත් ප්‍රධාන චරිත කීපයක්ම මේ කතාව හැරයනවා. දෙවැනි ඉනිම සහ සංගීතය කියන මේ ටේනාටය දෙකටම ැබල ප්‍රහරක් එල්ල වෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන නාඩගම් කාරයෝක් කරලියට පැමිණීමත් සමඟ. ඒකට කදිම උදාහරණය තමයි මේ වන විට විකාශය වූ සෑම කොටසක්ම YouTube තුළ ට්‍රෙන්න්ඩින් පැමිණීම. මේ නාට්‍ය එක්ම ගුවන්කාලික විකාශය නොවුනත් නාඩගම්කාරයෝත් තුළ ඇති කලාාත්මක බව සහ. උසස් රසවිදනය නිසාම දෙවැනි ඉනිම සහ සංගීතය වටා එකත් වෙලා හිටපු විශාල රසික පිරිසක්, ඉතාමත් කෙතිකාලයක් තුළ නාඩගම්කාරියෝ වටා එකතු වෙනවා. මෙරට ප්‍රේක්ෂකයක් තවමත් බුද්ධිමත් කියන එකට කදිම උදාහරණයක් තමයි ඒක. මොකද විකාශය වුණන සෑම කොටසකින්ම වගේ සමාජයට ආගමට යම් දෙයක් දීමට ජයප්‍රකාශ ශීවගුරු නාදන් හතා උත්සාහ කරන බව ඔබට මට පෙනියන දෙයක්. නාඩගම්කාරියෝ ඉදිරියටම යදදී දෙවැනි ඉනිමට ටෙලිනාටය අවසන් වන බවට ඉංගි ලැබිලා තියෙනවා. ට කදිම උදාහරණය තමයි ලිහිනිසා ආක්ෂ අතර දෝලනය වෙමින් තිබුණු අනුහස්ගේ ආදරේ ආක්ෂටම අයිති දෙයක් කියලා තීරණය වෙලා ඉවරයි ඒකට හේතුව තමයි අනුහස්ගේ යාළුවෙක් විදිහටම දිගටම ඉන්න ලිහිනි තීරණය කිරීම මෙතෙක්කල් ආක්ෂඩාකමැත්තෙන් හිටිය උදේනි අම්මත් ආක්ෂට කැමැතිවීම ඉතින් දැංඟිතුර වෙලා තියෙන්නේ කම්පැනී ප්‍රශ්නටික විතරයි ඒටහත් ඉක්මනින් අවසන් කරලා කතාව ඉක්මනින් අවසං කරයි කිය තමයි මම නම් හිතන්නේ ඉතින් යාලුවනේ ඔයාලට මේ ගන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට එකක් දන්න ඔයාල තාමත් මගේ YouTube චැනලක සබස්ක්‍රයිප් කරනත් නම් සබස්කයිප කරන අමතක් කරන්නත් තිපා එහෙමනම් මම අදට ගීන් එන්නම්. මං ඔයාලගේ ආදර නියයහළිය චන්දී.